Shalom. Ada tirda. Yerusalem Notre Dame samaya swamidwage devasthane udayasana divi pujayen passe adath recording ekak karanna aawa. Oyalata athin peenne Monastery of Ascension. Olive kandama othune thiyenne. Mama dan inne Jerusalem pale nagare Lion Gate ekata patta yana pevisun margaya Lion Gate ekin. Lion Gate ek kiyanne ara mama kiyapu gate aten ekak. Jesus wahanse kotulu apite Jerusalem ekata wediye me para dige. Hosanna kiya kiya menisu rajekkoge piligatte me para. Me gate ka tamai aluthen nam kara sensitive gate kiyala. Paramane prana parityagi varaya Santa Stephen monituma. Balanda me parani dorotu Ottoman adiraja tamai navata meva pilisakara kare. Lion Gate nya tuh lene kota ma, apa di salam hamba ini, wedagat tenak, khusus tenak, ini Dewa Mata bangge, upan stane. Eh menata, Santana mau tuh nyegi. Nevasa medana santana mawathunikin ta kapa kara devasthanayak thiyena e wageema devamata alan eka paasthanayata mama tawa dawasaka tawath video ekekin oyalata eka samipa karana me para dige tamai Jesus kotulu apite hosanna ge ke minissu piligatte. Habai me marge matamai Jesus kuruse karta bagana galevene gamana giye hosana kiya kiya giye minissu moho marava kiya kiya giya me thiyena palawana sthane pelata ta hodagatte metana di asadharan nalata endota lakkune me sthane di. Mestane pilat ginadu shala wati bicca parisre atarama loku pradeshayak Nada tiendo prakasha kerja masah, Yesus saya kalau mata kulo saya tadi mah, ini istana situ ya. Ini lagi metana ini satu hanim penanne, kursi pada nama sekar, way of the cross, gaman marge. Ini sama dewa istana, Yesus saya kursi, enaknya sama istana sah, Yesus, Rishari. Dan pakar mestane saha jayagrahi vijayagrahi uttane situ stane metene dan api inna tana palawa saha devana stane metene duk pratiye deva stane Ethiopia no sancharakayan
මේ දේවස්ථානයේ ඩෝම් එක ඇතුළ පැත්තෙන් ගඩලුවොත් එහෙම කටෝටෝනක් ආකාරයෙන් ඒක නිර්මාණය තියෙනවා කියන එක අපිට දැක ගන්න පුළුවන්. මෙතන කෞතුකාගාරයකුත් තියෙනවා. මේ කෞතුකාගාරය ඇතුළට යන්න මුදල් ණය කරනවා. මේ ස්ථානයේ වීඩියෝ කරනටත් එතරම් කැමැත්තක් දැක්වේ නැහැ. වියා ඩොලොරෝසා කියන්නේ ජේසුස් වහන්සේගේ කුරුසේ පාද නමස්කාරය යන පාර. මේ තියෙන්නේ ජෙරුසලම් දේව මන්දිරයේ සලස්මක්, ජෙරුසලම් පැරණ නගරයේ සලස්මක්. මානන පිටතට ප්‍රාකාරය තියෙනවා. මේ තියෙන්නේ ජෙරුසලම් දේව මන්දිරය. ඔය දේවාලයකට දකුණු පසෙන් පොඩි දොරටුවක් තියෙන්නේ. ඒක තමයි ලයන් ගේට් එක. එතනින් තමයි අපි ආවේ ඇතුළට. මේ තියෙන්නේ අර මම කලින් වීඩියෝ එක පෙන්නවා වගේ සුසාන භූමියක්, ගෝල්ඩන් ගේට් එක ඉදිරිපසින්. ඒත් පල්ලහැට වෙන්න තියෙන්නේ ඔලිව් කන්ද. ඔබලට දකින්න පුළුවන් උඩ පොකුණු දෙකක් තියෙනවා. නිල් පාටින් තියලා තියෙන්නේ පොකුණු. සාමාන්‍යයෙන් ජුදා ජාතිකයන් මන්දිරට එනකොට, දේ මන්දිරට එනකොට පිරිසිදු වෙලා ඉන්නේ. ඒ පොකුණු සම්බන්ධව වෙනම වීඩියෝ එකක් මම ඒ ස්ථානයට ගිහිල්ලා උගලන්ට කරන්න. මේ දකින්න උගලන්ට තියෙනවා මෙතන කොරස තුනක් මෙතන හිටවලා තියෙනවා කියලා දුන්නා. ඒක තමයි ගබ්බතා, ගොල්ගොතා නැත්නම් කපාල කන්ද කියන්නේ. ජෙරුසලම් දේව මන්දිරේ ප්‍රාකාරයට පිටතින් තමයි ඒ කපාල කන්ද පිටලා තියෙන්නේ. මගේ වීඩියෝ එකෙන්, කියන්නේ පළවෙනිෙන් කරපු වීඩියෝ එකේ, හෝලි ස්පීකර් චර්ච් එකේ මම පෙන්නවා පැරණි ප්‍රාකාරයේ ඉතිරි වෙලා තියෙන කොටසක්. මේ දේවස්ථානයේ ජේසුස් වහන්සේ කුරුසේ, ජේසුස් වහන්සේ ගේ කර මත කුරුසේ තිබීම සනිටුහන් කරනවා. මේ බලන්න මෙතන ඇවිල්ලා ජේසුස් වහන්සේගේ සිර මැදිරිය. අමුතුම හැඟීමක් මැත්ත මෙතනට ආවේ, මට ආවේ. මම විතරයි තනේ ආවේ. කාත් කවුරුවත් හිටියේ නැහැ. මේ ස්ථානෙත් මම එන වෙලාවේ කවුරුවත් මෙතන සංචාරකයන් කවුරුවත් හිටියේ නැහැ.
මහා නිහඬියාවක්. එතෙක තනියම මෙතන බරබ්බාස්ගේ සහ අනිත් හරු දෙනාගේ සිර මැදිරි කියලා නම් කරලා තියෙනවා. මේ ස්ථානයේ අපි ජේසුස් වහන්සේගේ සිර මැදිරියට ඇතුල් වෙන්න යන්නේ. කාත් කවුරුවත් නැතුව තනියම සිර කුටිය ඇතුළට යනවා කියන්නේ අමතුම අත්දැකීමක්. මට හිතා ගන්න බෑ. ඒ වචන වලින් මට කියන්න බෑ ඒකේ ඒ තේරෙම අමතුම අත්දැකීමක්. වචන වලට පෙරලන්න බෑ ඒක. ඒ මට නිකන් දැනුනේ ජේසුයිමයි ඒ තුන ඉන්නා වගේ. ඒක හැඟීම කියලා වැඩක් නෑ ඒක. ඒක අමතුම අත්දැකීමක්. බලන්න මේ තියෙන ජේසුස් වහන්සේගේ සිර මැදිරිය the prison of the Christ. මෙතන තමයි ජේසුස් වහන්සේ වාඩි කරවලා කකුල් දෙක මේ සිදුරු දෙකෙන් දාලා කකුල් දෙක යටින් මැණිකටුවට එක චේන් එක දාලා දෙනවා. කාත් කවුරුත් එපිට නැහැ මෙතන. මමයි ජේසුයි විතරයි මෙතන හිටියේ. ආතම හැංගීමක් ඒ අත්දැකීම ඔබ අවධාරය අරගන්න ඕන. මේ ස්පර්ශය මම මෙතන ස්පර්ශ කරා. අමතුම දෙයක් මට සිද්ධ වුණේ. ඒක මට කියලා නෙම කරන්න බෑ. ඒ වචන මට ගලපන්න බෑ. මොකද ඒ අත්දැකීම කියන්නේ සංචාරකින් පිරිසක් එක්ක සෙනඟක් එක්ක එන ආව වගේ නෙමෙයි. මේ තනියම ආපු ගමන මේ ස්ථානේ පොදු මදයක් දෙව මාසේ ජේසු ඇත්තන්න මාවේතන්ට තනියම ගෙනිච්චේ. ඒ වෙලාවේ මම ඇත්තටම මෙතනට එන්න බලාගෙන නෙමෙයි එදා දවසේ ආරම්භ කරේ. නමුත් ඒක මාර මෙහෙවීමක් වුණේ ඒක හිතා ගන්න බෑ. Dalam dasarnya kali dalam diri.